ತಂದೆ ಸಾಕ್ ಬರ್ದಿನ ಅಂತ ಇರ್ತಾರೆ. ಅಂಕಲಿ ಜಾತಿ ಬಿಟ್ಟಿರೋನೇ ಸಭಾಪತಿ ನಾಯಕ ಅಂದ್ರೆ ರತ್ನಪಾಲ ಮಹಾನಾಯಕರನ್ನೇ ಅಪ್ಪಿ ಭಾಸ್ಕರಿ ಮಹಾನಾಯಕರ ಸಿರಿದನಾ ವಹನ್ ಸೇವೆ ಮುನಗೆ ಹೆಣ್ಣ ಅದಿನ ಪಾಸ್ಸೆ ಅವಸ ಪಹಟ ಅಪಟ ಸಾಮಾನ್ಯ ಮಹಾನಿಕಾಯ ಮಹಾನಾಯಕರ ಮುನಗೆ ಹೆಣ್ಣ ತಿಯನೋ ದನ್ ಮೇ ನಟ ಪತ್ರಾ ತೀರ ತತ್ವ ಸಂಬಂಧವ ಅರಗಳಿಯಾಕ್ ದಿಯತ್ತುನಾನೇ ಅಪ್ಪಿ ಮಹಾನಾಯಕ ಕೇ ಬಸುವ ವಿಕ್ರಮಸಿಂಹ ಮಹಾತ್ಮಾಗೆ ಜನಾಧಿಪತಿ ಪ್ರಾಪ್ತಿಯ ಅದೇ ಜನತಾವ ಎಚ್ಚರ ಪಿಲಿಗನ್ನ ಕೆಮತಿ ನೇ මේ ඇදලා තියෙන මහා විනාශයට විශාල දායකත්වයක් තියෙන කෙනෙක් තමයි වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් මේ රටේ ප්‍රශ්නෙට යහපත් විසඳුමක් ලැබෙයි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. මේ නිසා දිවෙන තත්ත්වය තව හුඟක් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඉදිරියට. දැන් අද වෙනකොටත් අපිට කණිතෙල් එකේ නිලධාරීන් කීප දෙනෙක් කතා කරාම කිව්වේ ඉදිරි මාසවල කණිතෙල් ප්‍රශ්නේ බරපතල දෙස නැවත උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහානායකයාගේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් දැන් මේ රටේ ජනමතයට සාධාරණව ක්‍රියා කරන පිරිසක් හැටියට සැලකන්නේ නැහැ. ඒ නිසා ජනමතය විකෘති වෙලා තියෙන්නේ. දැන් 69 ලක්ෂයක් ජනතීල පත් කරපු ජනාධිපතිතුමා අට අත්හැරලා දාලා ගිහිල්ලා ජනාධිපතිවරෙන් ඉවත් වුණා. එතකොට එතුමා ඒ වෙලාවේ දූෂිතයි නරකයි වරකම් කරා මහ බැංකුව විනාශ කරා කියලා ඒ පරාජය කරපු කෙනා තමයි අද ජනාධිපති වෙලා තියෙන්නේ. එතකොට එතනම විකෘතියක් තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව බල සංයුතියත් විශාල විකෘතියක් තියෙනවා. දැන් තවදුරටත් ඒ 69 ලක්ෂ ජනවරම නැහැ. කැබිනට් එක කැබිනට් තුනක් අගමැතිවරු තුන්දෙනෙක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා මේ කෙටි කාලයට. ඒ නිසා විශාල ලෙස ජනමතය විකෘත වෙලා තියෙන නිසා මානවකාරණේ අපි ඉල්ලීමක් කරන්නේ මෙයාලා බලාපොරොත්තු වෙනවා එයාලගේ බලය ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙත් මහමැතිවරණයක් තියලා ජනතාවට සාධාරණව තමන්ට කැමති පාලනයක් බිහි කර ගැනීමට අවස්ථාව නොදී බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව තුළ විවිධ දේවල් සිද්ධ කරමින් බලය පවත්වාගෙන යෑම රටේ ප්‍රශ්න තවත් බරපතල ලෙස උග්‍ර වෙනවා. සම්මුති ජනතාවම දැන් ඉල්ලා සිටින්නේ මහමැතිවරණය. ජනමත විචාරණය මේ ජනතාවට ඡන්දයක් ඉල්ලන. මොකද ඒකෙන් ඒගොල්ලෝ කවුරුපත් කළත් එතනින් පස්සේ ගොඩනගෙන ආණ්ඩුවට රට පාලනය කරගෙන යන්න ජනතාව කැමති සහන කාලයක් දීලා ඒ වෙනුවෙන් ඉවසාගෙන ඉන්නේ. දැන් මේ වෙනකොටත් විදේශීය විනිමය එන්නේ නැහැ ලංකාවට. මේ නිසා අපි මහානායක හිමියන් වහන්සේලාගේ නිදාසකින්නේ මේ සංදේශයේ තුලින් සංඝ සභා හැටියට කතිකා කොට දෛනිකායක මහානායක හිමියන් වහන්සේලා හැටියට ඊටම තීරණාත්මක අනුශාසනාවක් ආණ්ඩුවේ ඇත්තන්ට ජනාධිපතිතුමාට අගමැතිතුමාට කැබිනට් එකට සිද්ධ කළා මේ ජනතාව විශාල විනාශයකට පත් වෙන තියෙන අවස්ථාව නිමා කිරීම සඳහා මෙහෙයත් වෙන කියලා. දැන් 140ක් දරුවන් පෝෂණ උනතාවයන්ගෙන් පෙරමමාන. පවුල් 10කින් 3 දෙනෙක්, පවුල් 3ක් 10කින් 3ක් ආහාර හිඟේ. ඉතින් මේ විදිහට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළම අරමුදල ඒවා පවා කියලා තිබුණ මානායක හඳුනේ විශාල විනාශයක් විශාල ඡේදවාචයකට පත් වෙන අපේ අනාගත දරුවන් කියන. ජාපන මිද වැටීමෙන් පෝෂණය මිද වැටීමෙන් සෞඛ්‍ය තත්ත්වයේ මිද වැටීමෙන් අනේ ඉතිෝපියානු තත්ත්වයකට ලංකාවේ අනාගත පරපුර පත් වේවි කියලා මත බලනවා. ඒ නිසා හරි. නමුත් පාලකයෝ තාමත් සොරකම් කරනවා. තෙල් ගෙන්න ඒවායින් ආදී දේවල් වලින් තාමත් වංචා කරනවා. තාමත් සොරකම් කරනවා. මම හිතන්නේ උන්ට ඒ පුරුත අත්තර ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි දීමක් කරන්න යාවේ මහානායක හඳුන් මහන්සලා එවෙනුවෙන් ගන්නා වූ මහජන හිතවාදී ඕනෑම ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් ජාතික භික්ෂුකලමුණ අන් කවරෙක් නැතත් මේ ලංකා පුරාම දිස්ත්‍රික්කවල ඉන්න අපේ හඳුන් මහන්සලා ඇතුළු අපේ සමාජික හඳුන් මහන්සලා ඒ වෙනුවෙන් බෝධි විහිමින් කටයුතු කරන්නට අපි සූදානම්. අපි ජාතික භික්ෂුකලමුණ හැටියට මල්ලතු මහ විහාරයේ මහානායක හඳුන්
අස්ගිරි පාර්ශවයේ මහානායක හාමුදුරුවොත් ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක හාමුදුරුවොත් දෙදෙනා මුණ ගැසීම සඳහා අවස්ථාව සලසාගෙන තිබෙනවා. එයින් උදෑසන අස්ගිරි මහානායක හාමුදුරුවන් වහන්සේත් මේ වෙලාවේදී මල්ලතු මහානායක මහින්දානන් වහන්සේත් මුණ ගැසීලා සන්දේශයක් බාර දෙමින් වර්තමානයේ මේ රටේ ඇති වෙලා තිබෙන මේ විනාශකාරී තත්ත්වය නිමා කර ගැනීම සඳහා මහජනතාවගේ විශාල අපේක්ෂාවක් තිබෙනවා. ඒ අපේක්ෂාව අපි සංදේශයක් හැටියට මහානායක හඳුරන් වහන්සේට දන්වා ඉල්ලීමක් කර සිටියා. මහානායක හඳුරන් වහන්සේලා ත්‍රිනිකාය එවැගේම සංඝ සභා තුලින් පොදු මතයක් සම්මත කරගෙන මේ ඇතිලා තිබෙන විනාශකාරී තත්වය නිමා කර ගැනීම සඳහා සිතා ඉක්මනින් රටට ඉදිරිපත් කරන්න කියලා උන්වහන්සේලා සංඝ සභා තුල කතිකාව කළා. විශේෂයෙන්ම අපි අවධානය කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති දුර ආගමනය මේ රටේ මහජනතාව පිළිගන්න එකක් නෙමෙයි. මේ ජනාධිපතිවරයා හෝ මේ කැබිනට් එක, මේ අග්‍රාමාත්‍යවරයා හෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ පාලනය දැන් මේ රටේ ජනතාව බාර ගන්න සූදානම් නැහැ. සම මහජන මතය ප්‍රතික්ෂේප වෙච්ච පාර්ලිමේන්තුවක් සහ කැබිනට් එකක් මගින් අද ශ්‍රී ලංකාවේ ජනයා පාලනය කරනවා. ඒක ජනතාව අපේක්ෂා කරන්නේ නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ජනමතයේ සාධාරණව නියෝජනය වෙන නියෝජිතයන්ගෙන් යුක්ත අභිනව පාර්ලිමේන්තුවක්. ඒ නිසා මේ අය ඔවුන්ගේ උමනාවට පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරු කරගෙන ආණ්ඩුවක් හරිගස්සගෙන දැන් ජාත්‍යන්තරය තුළ සාධාරණී වීම සඳහා සර්වපාක්ෂික මන්ත්‍රයක් ජප කරනවා. ඒක කෙසේවත් මේ රටේ කිසිදු ජනතාව අපේක්ෂා කරන පිළිගන්න එකක් නෙමෙයි. ඒ නිසා ඒ කිසිවක් මේ වෙලාවේ සාධාරණ නැහැ. රටේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය ඉතා බරපතලයි. ඉන්ධන අර්බුදයේ බරපතලයි. ආහාර අර්බුදයේ අතිවිශාල ලෙස බරපතලයි. දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය, රටේ පැවැත්ම හැම අතින්ම රැකිරක්ෂා මේ සියල්ලම ඉතාම බරපතල දෙයක්පත් වෙලා තිබෙනවා. රජයේ මහ බැංකු අධිපතිවරයා, විකුණ කාධිපතිවරයා, අනිකුත් සෑම දෙනා සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදි සියලුම ආයතන සහ පුජ්‍යලීන් මේ වෙනකොට පළ කරනවා ඉදිරි කාල පරිච්ඡේදයේ ඉතාමත්ම බරපතල තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙනවා. වික්‍රමසිංහ මහත්මයාගේ ආගමනයෙන් පස්සේ හැදුවාය කියන අලුත් කැබිනට් එකෙන් රටේ ජනතාවට විසඳුමක් ඇති වෙලා නැහැ. ඒගොල්ලෝ QR ක්‍රමයට අපේ ජීවිතේ පාලනය කරනවා. ඉස්සර දීපු හාල්පත වෙනුවට දැන් QR කාඩ් එකක් දීලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ 50%ක් වුණ QR ක්‍රමයට කප්පාදු කරලා තියෙනවා. ඒ නිසා ජනතාවට ඕන 100%ක් තමයි සාමාන්‍ය ජන ජීවිතේ. නිසා ජනතාවට ඕන වෙන්නේ නැහැ QR ක්‍රමයට පාලනය කරපු 50%ක් කප්පාදු ජීවිතයක්. ඒ නිසා ජනතාවට අවශ්‍ය කරන ඒ 100%ක් ජීවිතේ ලබා දෙන්න මේ පාලකයන් අසමත්. ඒ නිසා අපි ජාතික භික්ෂු ක්‍රමය හැටියට අදින් පසු පාර්ශ්ව 31ක් තිබෙනවා. ඒවායේ මහානායක හඳුන් වහන්සේලා ඇති වගීතු නායක හඳුන් වහන්සේලා මුණ ගැසෙමින් මෙම සංදේශය බාර දෙමින් අපි කතිකාවක් ගොඩනගන්න කියලා උන්වහන්සේලාට ආරාධනා කරනවා. මේ තිබෙන විකෘති ජනමතය වෙනස් කරගෙන ප්‍රකෘති ජනමතයක් ගොඩනගාගෙන සාධාරණ පාර්ලිමේන්තුවක් ඉදිකර ගැනීම විහි කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් මහානායක හඳුන් වහන්සේලාගෙන් අපි ඉල්ලා සිටියා. මහමළුවේ සංසමලුවක් හෝ ත්‍රිනිකායක නායක හඳුන් වහන්සේලා, අනුනායක හඳුන් වහන්සේලා, කාර්ක සංඝ සභා හඳුන් වහන්සේලා, පළාත් නායක හඳුන් වහන්සේලා කැඳවලා කවර ගණේ හෝ සමුළුවක් පවත්වලා රටට ඉතාම හිතකර මහජනතාව ඉල්ලා සිටින. මොකද මහජනතාව අපේක්ෂා කරනවා මේ වෙලාවේදී වික්‍රමසිංහ මහත්මයාගෙන් අගමැතිවරගෙන් මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවට සටක් වෙන්නේ නැහැ. අඩු වශයෙන් මහානායක හඳුන් වහන්සේලා ඇතුළු මේ ආගමික නායකයෝ හෝ මේ වෙලාවේදී අපි වෙනුවෙන් යම් සාධාරණ යහපත් ක්‍රියාදාමයක් ගනීවි කියලා. නිසා උන්වහන්සේලා එසේ මහජනයා සුභ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන තීරණාත්මක ක්‍රියාවක් සම්බන්ධව ජාතික භික්ෂු පෙරමුණ තාම වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බවත් අපි උන්වහන්සේලාට පොරොන්දු වෙලා අවධාරණය කළා. SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න.